සුබ මධ්‍යනක් ඔබ එක්වන්නේ ස්වාධීන රූපවාහිනී 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමකින් අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත ඇඳිරි නීතිය මුළු මනින්ම ඉවත් කෙරේ මුඛ ආවරණ නැති අය සොයා මෙහෙයුම් ගුවන්තොටුපළ විවෘත කිරීමේ තීරණය අගෝස්තු 15 වෙනි පසු දින 105කට පසු පාසල් හෙට ඇරේ හෙට පාසල් ගුරුවරුන්ට පමණයි ලෝපුරා කොරෝනා ආසාදිතයන් කෝටිය ඉක්මවයි දේශීය ප්‍රවෘත්ති අද සිට ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය කරනවා නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පසුගිය මාර්තු මස 20 වනදා සිට ඇඳිරි නීතිය පැනවීමට පීවර ගැනුණා මේ මස 13 වනදා සිට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූයේ මධ්‍යම රාත්‍රී 12 සිට අලියොම 4 දක්වායි ඒ අනුව අද සිට ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවත් කර තිබෙනවා මාස 3කට අධික කාලයක් වසාදමා තිබූ මෙරට පාසල් හෙට විවෘත කෙරෙනවා එහෙත් දරුවන් හෙට දිනේ පාසල් වලට පැමිණිය යුතු නැහැ कोविड-19 व्यसनीय हेतुविन पसुगिय मारुतु मास 13 වෙනදා සිට සියලු පාසල් වසා දැමුණා. එමෙන්ම දහම් පාසල් සහ උපකාරක පන්ති වසා දැමීමටද තීරණය කෙරුණේ උද්ගත වෙමින් පැවති තත්ත්වයට මුහුණ දීම සඳහායි. ඒ අනුව දින 105කට පසුවයි හෙට සිට පාසල් යළි විවෘත කිරීම සිදුවන්නේ. පාසල් ආරම්භ වී පළමු සතිය විසබීජ හරණය ඇතුළු සෙසු කටයුතු සඳහා වෙන් කිරීම බැවින් එදිනට පාසලට පැමිණිය යුතු වන්නේ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය පමණයි. දෙවන අධීර යටතේ පාසල් විවෘත කිරීම සිදුවන්නේ ලබන මාස 6 වනදායි. එදිනට 5, 11, 13 යන ශ්‍රේණිවල දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා පාසල් වලට පැමිණිය යුතු වෙනවා. තුන්වන අධීරයේදී 10 සහ 12 යන ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. එය සිදුවන්නේ ලබන මාස 20 වනදා සිටයි. සිව්වන අධීර යටතේ ජූලි මාස 27 වනදා පාසල් ආරම්භ කරනවා. 3, 4, 6, 8, 9 යන ශ්‍රේණිවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආරම්භ වන්නේ එදින සිටයි. සෞඛ්‍ය උපදෙස් අනුව සාමාන්‍ය කටයුතු සඳහා මෙරට ගුවන්තොටුපළ විවෘත කිරීම කල්තබන බව අමාත්‍ය ප්‍රසන්න රන්තුංග මහතා පවසනවා. වත්තල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් හමුවේ ඒ මහතා මේ බව කියා සිටියා. අපි ඉලක්කගත කරේ අගෝස්තු 1 වෙනකොට සංචාරකී ලංකාවට ගේන්න අපි හිතන් හිටියා ලංකාවට එන ප්‍රමාණය අඩු වෙයි කියලා. නමුත් එන්න එන්න ලියාපදිංචි වෙන ප්‍රමාණය වැඩි වෙන නිසා සමහර විට අපිට අගෝස්තු මාසේ 15 වෙනි පස්සේ තමයි අපිට සම්පූර්ණයෙන්ම ගුවන්තොටුපළ විවෘත කරන්න වෙන්නේ. නැහැ අපි දැන් උපදෙස් දීලා තියෙනවා පිට රටවලින්ම PCR පරීක්ෂණේ කරලා ගෙනාවෙන් පස්සේ කටුනායක ගුවන්තොටුපළේදීත් කරලා ඒ අය නිරෝධානය කරනවා. වාර්තාව පොසිටිව් වුණොත් රෝහල් ගත කරනවා. නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා තවදුරටත් සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම අනිවාර්ය වනවා. ඒ අනුව පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැළඳීම අඛණ්ඩව සිදුවිය යුතු බවයි සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ අවධාරණය කරන්නේ. තවදුරටත් ප්‍රතිකාර ලබන කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාවද මේ වන විට අඩු වෙමින් පවතිනවා. මෙරටින් කොරෝනා ආසාදිත 1033 දෙනෙකු සුවය ගැනුණා. ඒ අතුරින් 1639 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන්ගේ සංඛ්‍යාව 383ක්. දැනට රෝහල් වල වෛද්‍ය අධීක්ෂණ යටතේ පුද්ගලයන් 42 දෙනෙකු පසුවනවා. මරණ 11ක් සිදු වුණා. කොරෝනා වැළඳුණු තවත් නාවික හමුදා සමාජිකයන් දෙදෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. මේ අනුව නාවික හමුදාවේ සුව වූ පිරිස 823ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොදු ස්ථානවල මෙන්ම මහාමාර්ගයේ ගමන් කිරීමේදී මුඛ ආවරණ පළඳින්නේ නැති පුද්ගලයන් සොයා ගාල්ල පොලිසිය විශේෂ පරීක්ෂා කිරීමක් සිදු කළා. එසේ මුඛ ආවරණ පළඳින්නේ නැති පුද්ගලයන් නිරෝධායන පනත යටතේ දින 14ක කාලයක් නිරෝධායනට යොමු කළ හැකි බවට පොලිසිය එහිදී ජනතාව දැනුවත් කළා. මේ අතර හක්මන මහජන පොලේ වෙළඳාම් නිරත ව්‍යාපාරිකයන් මෙන්ම භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි 40 දෙනෙකුට පොලිසිය දැඩි ලෙස අවවාද කළා. ඔවුන් මුඛ ආවරණ පැළඳ නොසිටීම ඊට හේතුවයි. මාධ්‍යන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහායද මිසඳහා ලැබී තිබුණා.
ශ්‍රී ලංකාව තුළ කොරෝනා දෙවැනි රැල්ලක් ඇතිවීමට තියෙන හැකියාව සම්පූර්ණයෙන්ම බැහැර කරලා නැහැ. වැඩ බලන පොලිස්පතිතුමා විසින් සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් ලබා දී තිබෙනවා. ප්‍රසිද්ධ ස්ථානවල මුඛාවරණ නොපැළඳ කටයුතු කරන අයට ඒ පිළිබඳව දැනුවත් කිරීමටත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ට අවවාද කිරීමටත් කටයුතු කරන ලෙසට ප්‍රසිද්ධ ස්ථානවල මුඛාවරණ පැළඳගෙන නැතුව මහජනතාවට සෞඛ්‍ය අවධානමක් ඇති වෙන ආකාරයට කටයුතු කරන පුද්ගලයන්ට නිරෝධායන රීති පිළිබඳව අවබෝධයක් ලබා දීමටත් ඒ පිළිබඳව අවවාද उपदेश लबादी संख्या कोविड-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේවන විට ලෝ පුරා දසලක්ෂ 87,553 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 54,66,266ක්. වෛරසය ආසාදනය වීමෙන් මරණ 501,428ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. कोरोना रोगी संख्या मिलियन दशमायाम हेतु अमेरिका फ्लोरिडा सह टेक्सास प्रांत नवत व्यूर्त क्रीम नतरकृतिमा एम प्रांत दिन रोगी बहुल वार्ता ईट हेतु पमना रोगी नवदास्पिया खंदुनामा पसुगे सतयेदी टेक्सास फ्लोरिडा सह एरिसोना प्रांत नवत व्यूर्त क्रीम बलदारी तीरने कलद अमेरिका वार्ता रोगी संख्या दिन दिन एहलियामें पावतीनवा ලෝකයේ දෙවනුවට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බ්‍රසීලයෙන් වාර්තා වෙනවා. පසුගිය පැය 24 තුළ එරටින් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 38,693ක් මරණ 1,109ක් වාර්තා වුණා. මෙතරම් රෝගීන් සංඛ්‍යාවක් සහ මරණ සංඛ්‍යාවක් වාර්තා වූවද කොරෝනා වසංගතය බ්‍රසීලය තුළ තවමත් උපරිම තත්ත්වයට පැමිණ නැති බවයි වාර්තා වන්නේ. පසුගිය පැය 24 තුළ නව රෝගීන් 6,852 දෙනෙකු රුසියාවෙන් වාර්තා වුණා. රෝගීන් වාර්තා වන සංඛ්‍යාවට සාපේක්ෂව සුවවන සංඛ්‍යාවද ඉහළ අගයක් ගන්නා බවයි රුසියා වාර්තා පෙන්වා දෙන්නේ. වෛරසයෙන් වැඩි බලපෑම් එල්ල වී ඇත්තේ මොස්කව් නගරයටයි. රුසියාව පුරා දැනට කොරෝනා වෛරස පරීක්ෂා මිලියන 18.7ක් සිදු කර තිබෙනවා. කොරෝනා වෛරසය හේතුවෙන් ඉන්දියාවේ දිල්ලි නගරයට වැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. රාජ්‍ය සහ පෞද්ගලික වෛද්‍යංශ එක්ව කටයුතු නොකිරීම හේතුවෙන් දිනෙන් දින රෝගීන් වැඩි වන බවයි ඉන්දිය මාධ්‍ය සඳහන් කරන්නේ. දිල්ලි නගරයට වඩා හොඳින් ගම්මානවල කොරෝනා වෛරසය පැතිර යාම පාලනය කර ඇති බවයි වාර්තා වන්නේ. ඊයේ දිනේ රෝගීන් 20,000කට වැඩි සංඛ්‍යාවක් ඉන්දියාවෙන් වාර්තා වුණා. වෛරසයේ උපරිම තත්ත්වයට ඉන්දියාව ළඟාවීමට තවත් සති කිහිපයක් ගත වෙ හැකි බව පවසන වෛද්‍යංශ ජූලි මාසයේ අගවන විට රෝගීන් මිලියනයකට වැඩි සංඛ්‍යාවක් වාර්තා විය හැකි බවද පවසනවා. I had never been the type to try and grab the spotlight. We were at a revel with some rebels on the hot night. කොරෝනා වෙන් විපතටපත් තිරසට මෙන්ම ඊට අදාළ පරීක්ෂණ කිරීමට එන්නත් නිපදවීමට සහ ඖෂධ නිෂ්පාදනයට මූල්‍යාධාර ලබා දීමට ජාත්‍යන්තර සංගීත තාරකාවන් ප්‍රසංගයක් පැවැත්වුවා. අන්තර්ජාලය ඔස්සේ පැවති මෙම ප්‍රසංගය Global Goal Unite for Our Future ලෙසයි නම් කර තිබුණේ. ජස්ටින් බීබර්, ෂකීරා, ඔලිවියා කොල්මන්, බිලි පොටර්, ඩේවිඩ් බෙකම්, නයෝමි කැම්බල් ආදී තාරකාවන් රැසක් මිට දායක වුණා. क्रिकेट तरंग पावादीम संबंधी एवकट सिटी क्रीडा अमात्यवरयाकरण प्रकाशवेन क्रीडकीन पिलिबंद किसिदु सदहनाकर नेति बव हिटपु प्रवीण दकपंदु क्रीडक मुत्तय्या मुरलीधरन महता पवसनवा हगुरांकित प्रदेशे पेवती माध्य हमुकदी ए महता मे बव किया सिटिया ඇමතුමා කියපු එක මම ඇහුවා. එතනම යා කියන්නේ මේකට ප්ලේයර්ස්ලා සම්බන්ධ නැහැ කියලා. එතකොට මම 2011 ප්ලේ ගිනේ. ඉතින් එයා සම්බන්ධ නැහැ කියද්දි මම මොනවටද මේ ගැන කියන්නේ? මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම ඩ්‍රෙසින් රූම් එක ඇතුලේ හිටියේ. ඒක වුණා කියලා දැන්නේ පස්සේ. ඩිෂන් එකක් ගත්තනේ මැච් රෙෆරි. ඒ කියන්නේ ආපහු රීටොස් එකක් කරානේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් යුතු කරා කියලා මම හිතනවා. සෙලෙක්ෂන් වලට මට අදාළත් නැහැ. මම ප්ලේ ගිනෙක්. මම කැප්ටනෝ, වයිස් කැප්ටනෝ එතන හිටපු එක්කෙනෙක් නෙමෙයි. මම ක්‍රීඩකෙක් ඒ වෙලාවේ. ඒ සෙලෙක්ෂන් කමිටි එක कैप्टन लाई कोच लाई तमाई डिशन ने गाने एक मटर अदालत ने अनित्य का एक गाना मटर कियान डट बै सिलेक्टर्स ला कियान ने एगोलंगे मते नी इति एगोलंगे मते एविलावे हरी के लेते ने थी हमें एक के नाम मतवल दिन्दगी हो टीम में तोड़ अंडे बै अभी पिलिगन नोने एविलावे ए इटबु सिलेक्टर
ගේ මතේ ඒක නම් ඒක ෆයිනල් ඩිසිෂන් යනනම් ඉතින් ඔක්කොම ඇග්‍රි වෙලා නම් ඒ කණ්ඩායම ක්‍රීඩා කරා. එහෙම තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ මම හිටපු අවුරුදු 20ම උනේ. මහමැතිවරණ ප්‍රචාරක කටයුතු ක්‍රමානුකූලව වර්ධනය වෙමින් පවතිද්දී ඇතමුන් සිය දේශපාලන ස්ථාවරය වෙනස් කරමින් විවිධ පක්ෂ සහ කණ්ඩායම් සමග එක්වීමට පටන්ගෙන තිබෙනවා. අනුරාධපුර රාජාංගනීය ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමි සමාජවාදී ප්‍රක්ෂේ ක්‍රියාකාරීම් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක් වුණා. රාජාංගනීය ප්‍රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ එකම මන්ත්‍රීවරයා වන කේ.ජී. නන්දසිරි මහතාද මෙසේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව තිබෙනවා. රාජාංගනයේ පැවතුණු මාගේ රැස්වීමකදී රාජාංගන ප්‍රාදේශීය සභාවේ එකම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා වන නන්දසිරි මහත්මයා අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කරන මගේ සහයට ඉදිරිපත් වුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වේදිකාවට ගොඩ වෙලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් සහාය දෙන බව අද ප්‍රතිඥා දුන්නා. අද රට පුරා ලොකු රැල්ලක් ඇති වෙලා තියෙනවා. දැනුගත් පුද්ගලයන් දේශපාලනයට පැමිණිය යුතුයි. රත්නපුර කොළොන්න එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පී අබේ නායක මහතාද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක් වුණා. රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක ජානක වක්කුඹුරු මහතාගේ ප්‍රධානත්වයෙන් කොළොන්න ප්‍රදේශයේ පැවති ජන හමුවකදී අබේ නායක මහතා මෙසේ එක් වුණේ. මැතිවරණ වේදිකාවේ දිනින් දින විවිධ යෝජනා සහ චෝදනා අසන්නට ලැබෙනවා. එවැනි අදහස් වෙනුවෙන් වින්බු 2020 ජනමතයයි මේ. පහුගිය වසර හතර මාස තුල කනගාටුවෙන් හෝ කියන්නට ඕන වැඩක් කරන්නට ලොකු උනන්දුවකින් කැපවීමකින් කටයුතු කරනකොට ඇත්තටම පුළුවන් තරම් කකුලෙන් ඇද්දා. දැන් සමග ජන බලවේගයේ අපි කටයුතු කරන්නට අදහස් කරන්නේ leading from the front. නායකයා පිටුපසට වෙලා ගෝලියොන්ට ඉස්සරහට දුවන්නේ කියනෝ නෙවෙයි නායකයා දෙනවා ඉදිරියේ ඉඳගෙන ආදර්ශය. එතකොට මම උදේ පාන්දර 4ට නැගිට්ටොත් ඒක ආදර්ශයක්. පක්ෂය ඇතුලේ නායකතුමා එනවා වේදිකාවට ඇවිල්ලා ටෙලිෆෝන් එක උස්සනවා. උස්සන ගමන් ගෙන ඔරලෝසුට ඡන්ද දෙන්න කියලා. ඉතින් මං හිතන්නේ මඤ්ඤං වෙලා ඉන්නේ නායකෝ ටික ඔක්කොම. එක්සත් ජාතික පක්ෂයේ නායකයා නවීන් දිසානායක කියලා එක වෙලාවකට කියනවා. තව පැත්තකින් එකපාරම හනක් ඇහෙනවා රවි කරුණානායක කියලා. අපිට හිතා ගන්න බෑ එක්සත් ජාතික පක්ෂයට මොකද්ද මේ උනේ කියලා. දැන් අද තරංගය තියෙන්නේ අපේ ටෙලිෆෝන් දුරකතනටත් පෝට්ටුවටත්. මේ රටේ පක්ෂ දෙකක් තමයි ආණ්ඩු බලය ලබා ගන්න අභියෝග කරන්නේ. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ ඉන්න පොට්ටු නැත්නම් පොදු ජන පෙරමුණ. ඔය අනිත් නම් තියයි ලකුණු තියයි බලවේග කියයි ඕවා තියයි ඕවා ඉස්සරහට යන්නේ. රහස් ගොඩක් තියෙනවා. මේ රහස් ඉදිරි කාලයේදී ජනතාවට දැනගන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂය තරඟ කරන්නේ දුරකථනයත් එක්ක නෙවෙයි. දුරකථනයේ අරමුණ වෙන්න පුළුවන් අලියපරක් දන්න. අපේ අරමුණ තියෙන්නේ නැවත ආණ්ඩුවට එන්න. එක්සත් ජාතික පක්ෂයට ආපහු බලයෙන් නැයිතියක් නැහැ. මොකද දීපු බලය හරියට පාවිච්චි කරන්නේ නැහැ. ගත් වාණ්ඩු හරියට දිහුවේ නැහැ. දැන් ඇවිල්ලා ආයි දෙකටත් කැඩලා. නායකත්ව අරමුදේ බල ලෝභයෙන්. මෙයා නායකත්වයක් තරින්නේ නැහැ. අරයා නායකත්වය සඳහා වෙන සටනක් තරින්නේ. මලින්ච ගැවුවම චංචල ආඳුනෝ වගේ පෞගිය දවසල රනිල් වික්‍රමසිංහ මහත්තයා යනකොට මීන් හඳුන්නේ තියනනෝ එක ජොබ් එකන එකලේ පෞගිය කාලේ මංගල සමුදිර මහත්තයා දම්මෝනේ දුක ඉතිලා යන්නේ පක්ෂෙ බෙදිච්ච නිසා එයා හිතන් ඉන්නේ අපිත් ඒක පිළිගනී කියලා මංගල සමුදිර මහත්තයා කුණු ට්‍රැක්ටරේ නැක් එතුමට ආයි මල් ට්‍රැක්ටරේ නගින්න වරක් වැන්දුත් කලණී කියලා බෑ මේ මහ ගෙදරින් එළියට ගිහිල්ලා කුණී ගෙවල් වල ගිහිල්ලා එතනින් මේ ගල් ගහන්න පටන් ගන්න කට්ටිය අපට කරුණාකරලා ඒ අර චෝදන කරන්න අවශ්‍ය නැහැ අපිට තියෙන ජනතාවත් එක්ක කොහොමද රට සම්බන්ධයන් ඒගොල්ලෝ එකම වැඩේ තමයි එක්සත් ජාතික පක්ෂය චෝදනා කරගෙන ඉන්න විරුද්ධ පක්ෂයේ 3ට 4ට 5ට කෑලි කෑලි වලට බෙදිලා දාගන්න කාර්යාලයක් හොයාගන්න තැනක් නැහැ සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පියානෝ කොටි ත්‍රස්තවාදයට අවියායුධ දුන්නයි කියන චෝදනාව දැන් ඒක සනාථ වෙච්ච චෝදනාවක් ඒ අපරාධය ගැන රාජ් පොලිසිය දැන් පරීක්ෂණ ආරම්භ කරලා මේ ඇත්ත තත්ත්වය රටට හෙළිදරව් කරන්න ඕනේ අපි 69 ලක්ෂයක් එදා ඕගොල්ලෝ දන්නවා ජනාධිපතිතුමාට විශ්වාසයෙන් ඡන්දේ පාවිච්චි කළේ ඒ නිසා ඒගොල්ලන්ට අපි වග කියන්න ඕන අනිවාර්යෙන් මැතිවරණයෙන් පස්සේ උපාධිධාරී දරුවගේ රස්සාව ලැබෙන එක එවගේම අඩුව ආදායම් ලාභී දරුවගේ රස්සාව ලැබෙන එක මේ වගේ වැඩසටහන් ගණනාවක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න අපි කටයුතු සූදානම් කරගෙන යනවා. පැයක් පුරා තමන් පැවැත්වු කතාවක් සංස්කරණය කර ඉන් සුළු කොටසක් පමණක් උපුටා දක්වමින් ඇතමුන් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින බව විනයංග මූර්ති මුරලිදරන මහතා පවසනවා. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා. මැතිවරණ සමයේදී තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න ඕනෑම කෙනෙකුට අයිතිය තියෙනවා.
එදා මම පැයක් විතර කතා කළා. හැබැයි ඒ සම්පූර්ණ කතාවෙන් සුළු කොටසක් වැරදි අර්ථකථනයක් ලැබෙන ආකාරයෙන් සංස්කරණය කරලා දේශපාලන වාසි ගන්න ඇතම් පිරිසක් උත්සාහ කරනවා. යුද්ධ කාලේදී හැමෝටම හානි සිද්ධ වුණා. ඒ තත්ත්වය ආයමත් ඇති නොවි සමගියෙන් ඉදිරියට යන්නයි අපිට ඕනේ. අග්‍රාමාත්‍යතුමාත් පැහැදිලි කරලා තිබුණා මම ඇත්තටම කියන්න උත්සාහ කරපු දේ. දේශපාලන වාසි වෙනුවෙන් TNA සංවිධානය Tamanගේ ජාතියත් පාවා දෙන්න කටයුතු කිරීම කනගාටුවට කාරණයක්. මැගසින් බන්ධනාගාරයට තහනම් ද්‍රව්‍ය සැපීම සඳහා උත්සාහ කළ සැකකරුවන් 4 දෙනා ලබන දෙවනදා දක්වා රඳවා තැබීමට අධිකරණය නියෝග කළා. කොළඹ මැගසින් බන්ධනාගාරයේ තාප්පේ අසන සැක කටයුතු පාර්සලයක් තිබී සොයා ගැනීමට බොරැල්ල පොලිසිය සමත් වුණා. ඒ පෙරේදා උදෑසන 10ට පමණයි. එම පාර්සලයේ තිබී දුරකථනයක් මත්කුඩු ඇතුළු බොහෝ දෑ හමු වුණා. පසුව මේ පිළිබඳ කළ වැඩිදුර විමර්ශනයකදී එදිනම පසුරු 4:40ට පමණ සීවලීපුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 9යි මිලිග්‍රෑම් 128ක් සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා. ඔවුන් සම්බන්ධයෙන් කළ විමර්ශනයේදී බන්ධනාගාරය තුලට විසිකිරීමට සූදානම් කර තිබූ ජංගම දුරකථන 3ක් ඒවායෙහි බැටරි 119ක් ඇතුළු ද්‍රව්‍ය රැසක් සොයා ගැනුණා. මෙම සැකකරුවන් මාලිගා කඳ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුවයි දින 7ක රැඳවුම් නියෝග ලබාගෙන තිබෙන්නේ. ඒ සමගින් ස්වාධීන රූපවාහිනී දහවල් 12 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වනවා. සුබ දවසක්.